অদ্যাপতে আপি ফডি ক্রিয়াকারতম কর্মে উক্ত পদ আন্দুরগান নয়ালা তামত তোয় আন্দুরগান পুলুয়াং নে পুলুয়াং মেন অনিবার্য আপি চুটি ক্রিয়াকারকম করলে বালম এক তরমকে মে ওগুয় কেনগাল তি দেপ্ত পাট পেন্সাল উনি কেনগাল ওগুয় ටිකක් දිග වෙයි පිටු භාගයක් විතර දිගට. රයිට් මම මේ පැත්ත දෙනවා එක වර්ගයක උක්ත පදයක්. ඔයාලා අනිත් පැත්ත නේද? ඒකෙම අනිත් වර්ගය හොයා ගන්න. හරි? අසංචාරකය. ඔක් මෙතන අපි උඩින් ලියමු උක්ත පද කියන. අදාළ වචන ටික මම ඔයාලට WhatsApp එකට දාන්නම් ඒකෙන් තෝරලා ඔයාලා මේ වගු පුරවන්න. හරි? මෙතන මම කියන්න කොච්චර විදිහ වචන 15ක් ලියන්න ඉඳ තියන්න මේක. දැන් දැනට තුනක් අපි ලියලා 1 2 3 ක්‍රියාක් ලියන්න ඕනද සර්? 15ක් තියෙනවා 15ක්. 15ක් ලියන්න ඉඳ තියන්න. මොකද්ද වර්ග දෙකක උක්ත පද තියෙනවා නේද මේ වැඩේ ගෙදරදි කරන්න ඉඩ තියන්න ගෙදරදි නෙවෙයි පන්ති අවසානයේ කරන්න මේක හොඳේ හරි දැන් වචන ටික තියෙනවනේ වලගාව හොඳයි එහෙනම් අපි යන්නේ බහුවචන උක්ත පද සොයා ගන්න මේ ඔක්කොම අපි මේ දැන් මෙච්චර වෙලා ඔයාලා කතා කරේ ඒක වචන උක්ත පද නේද අපිට ඕන දැන් බහුවචන උක්ත පද අපි හඳුනා ගන්න රයිට් එහෙනම් අලුත් මාතෘකාවක් මොකද්ද බහුවචන උක්ත පද හඳුනා ගන්න බහුවචන බහුවචන උක්ත පද හඳුනා ගම් බහුවචන උක්ත පද ඒක වචන උක්ත පද අඳුන ගන්නකොට ඔයාලා මේ වචන ටිකක් ලියවනේ ඒ වගේම එකක් මෙතනත් ලියන හැබැයි දෙපැත්තක් නැහැ මේකේ එක පැත්තේ තියෙන්නේ මෙන්න අපි ලියමු යටින් ළමයි
Mauro. వైద్యవరు పియవరు పియవరు పాట పెంచరికి కొట్టువా ఎందుకంటే මේක එක දිගට යකට මෙහෙම ලියුවනම් හොඳයි. හරි දැන් ඔයාලට තියෙන මොකද්ද මම මේ පෙන්වන වාක්‍ය වලට මේ උක්තපද නේද නිවැරදි උක්තපදේ දාලා කියවන්න තියෙන ලියන්න නෙමෙයි කියවන්න තේරුණාද හරි දැන් ඔයාලා බහුවචන උක්තපද ටික ලියාගෙන තියෙන්නේ මම වාක්‍යයක් පෙන්නනවා වාක්‍ය ටිකක් පෙන්නනවා ඔතනින් ගැලපෙනේම දාලා කියවන්න ඕන හොඳේ ගැලපෙනේම දාලා හරි පටන් ගන්න සර් මේක ලියා ගන්න ඕනද ඔව් පළවෙනි එකට ගැලපෙන එක දාලා කියවන්න නෑ ලියා ගන්න නෑ කියවන්න තියෙන්නේ ළමයි උදෑසනින් අවදි වී පාසල් යති හරි දෙවෙනි එක මව්වරු රසවත් ආහාරයක් පිළිවෙල කරති තුන්වෙනි එක පහ මෝදිය බීමට ඇති ආය දිශයාවෝ ගීත ගායනා ඔය හත වෛද්‍යවරු බොහෝ වෙහෙස මහන්සියෙන් මුදල් බොහෝ වෙහෙස මහන්සියෙන් මුදල් එකයෝය පියවරු බොහෝ වෙහෙස මහන්සියෙන් වෛද්‍යවරු රෝග පරීක්ෂා කළහ ගුරුවරු කැපවීම ඉගෙනීම පිටිලයට රෝග පරීක්ෂා කළහ හොඳයි හොඳයි පරීක්ෂා කළහ හොඳයි දැන් ඔයාලා තියෙන්නේ මේ දක්ෂ ලෙස රංගපෑම් ඔය ඔයාලට කැමති වාක්‍ය හතරක් ඔයාලා ලියන්න හතරක් ලියන්න ගැලපෙන උක්ත පදේ දාලා හතරයි ලියන්න හොඳේ කැමති වාක්‍ය හතරක් විතරක් කියන්න
අපි ඉස්සලත් හතරයින ලිව්වේ මතකද ඔයාලට? ඒ වගේ මෙතනින් කැමති වාක්‍ය හතරක් තෝරලා ලියන්න ගැළපෙන උක්ත පදයේ යොදලා දැන් බහුවචන උක්ත පදයක් තමයි දාන්න තියෙන්නේ නේද? බහුවචන උක්ත පදයක්. ලිව්වද? ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. හරි. ඉවරයි සර්. හොඳයි කියවන්න. කවුද කියවන්නේ? තමන් ලියපු වාක්‍ය. මම කියවන්නම් සර්. ආ කියවන්න. ළමයි උදෑසනේ නවදෙවි පාසල් යති. මුවෝ දිය බීමට එති. අශ්වයෝ ඉතා වේගයෙන් දුවති. වෛද්‍යවරු රෝගී පරීක්ෂා කළහ. හොඳයි පුතේ දැන් ඔය සඳුබමත් කියවන්න. අනිත් අය තමන් ලියපු වාක්‍යවල උක්ත පද යටින් ඉලියන් දින්න. බහුවචන උක්ත පද නෙවෙයි තියෙන්නේ. හරි සඳුබමත් කියවමු. සර් මම කියන්නද? ආ කියන්න. මුවෝ දිය බීමට එති. ළමයි උදෑසනින් අවදි වී පාසල් යති. නළුවෝ දක්ෂ ලෙස රඟපෑවෝය. වෛද්‍යවරු රෝග පරීක්ෂා කළහ. හොඳයි ඉරියඳින්න උක්ත පදේ යටි. ඒ කියන්නේ ළමයි වෛද්‍යවරු නේ. පාඩ පැන්තරකින් ඉඳන්. තව කවුද කියවන්නේ? සඳලි. ළමයි උදෑසනින් අවදි වී පාසල් යති. මව්වරු රසවත් ආහාරයක් පිළියෙල කරති. අශ්වයෝ ඉතා වේගයෙන් දුවති. ඔටුවෝ පාසුවෙන් කාන්තාරයේ තරණය කරති. හොඳයි ඒ තිරියඳින්න උත්තරපදයක් ඉතිරියඳින්න. හරි හරි ඒ විදියට නේද? ඒ ඔයාලා ඉගෙන ගත්තේ බහුවචන නේද? ප්‍රාණවාචී බහුවචන නාමපද. පණ තියෙන බහුවචන නාමපද නේ?
හොඳයි. ඒවත් දැන් ඔන්න ඔයාලා ඒකවචන නාම පදයක් දාන්නවා, බහුවචන නාම පදයක් දාන්නවා. ඒකවචන නාම පද ස්වරූප දෙකකින් තියෙනවා. මේ දෙආකාරයකින් තියෙනවා. බහුවචන නාම පදවල එහෙම දෙආකාරයක් නැහැ. නේද? එක විදිහකට විතරයි තියෙන අපිට අඳුරගන්න ලේසි. ඉතින් මේ අපි පොඩි ක්‍රියාකාරකමක් කරලා බලමු. ඔයාලට මේ ඒකවචන නාම පදයි බහුවචන නාම පදයි අඳුරගන්න පුළුවන් ද කියලා. එතනින් අපේ පන්ති අවසන් කරමු. වමුවක් තියෙන මේ වගේ. සර් ඕක ඇඳ ගන්න ඕනද? ඔව්, එක පැත්තක ඒක වචන උක්ත පද ඒක වචන උක්ත පද අනිත් පැත්තේ බහු වචන උක්ත පද පැත්තක ඒක වචන උක්ත පද අනිත් පැත්තේ බහු වචන උක්ත පද right මම දැන් පෙන්නන්නම් තෝරා ගන්න තැන right මෙන්න මේකෙන් තෝරන්න තියෙනවා දැන් පළවෙනි එක තියෙන නායකයේ මොන පැත්තරද දාන්නේ ඒක වචනද බහු වචනද ඒක වචන ඒක වචන හොඳයි ලියන්න එහෙනම් ඒක වචන පැත්තට ඒක වචන උක්ත පද ඕ ඕ එහෙනම් නායක එක් අ මොනරු තියෙන මොනරු මොන පැත්තේද ලියන්න බහුවචන පැත්තේ බහුවචන පැත්තේ අයි මාක් ලියන්න ඕවලක් ලියන්න